දිවෙන පුවත්පත 11 වන පිටුවේ අවධානය යොමු කරන සූදානම් වන්නේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ලන්ඩන් රහස් සාකච්ඡාව පිළිබඳව. ගෝලීය ද්‍රවිඩ සංසදය මම හිතන්නේ ලන්ඩන් රහස් සාකච්ඡාවක් පමණක් නෙමෙයි, දිගින් දිගටම ඒ අය මේ රට බෙදීම වෙනුවෙන් බෙදීම සඳහා ඊලාම් මක් ලබා ගැනීම සඳහා මේ දිගින් දිගටම මේ කටයුතු කරගෙන යනවා. ඒකෙදි අපේ මම හිතන්නේ මේ ලංකාවේ ජීවත් වෙන අපේ සමහර දේශපාලඥයන් සමහර රාජ්‍ය නෝන සංවිධාන මත යැපෙන කණ්ඩායම් මේ සියලු දෙනා මම හිතන්නේ එක ස්වප්නයක ජීවත් වෙනවා, සිහිනයක ජීවත් වෙනවා, ඕන් විශ්වාස කරනවා ප්‍රභාකරන්ගේ ආයුධ සන්නද්ධ අරගලය අවසන් වීමෙන් මේ සියල්ලම අවසන් වෙලා දැන් ඔවුන් ඉතාම සහජීවනයට එකඟ වෙලා ඊලාම් කියන වචනයවත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක සියල්ලම අමතක වෙලා ඉතාම සුන්දර පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ කියලා. හැබැයි මේක යටින් දිවෙන මේ අනතුර ඔවුන්ට නොපෙනෙන ස්වභාවයක් තමයි තිබෙන්නේ. ඒ සමහර විට ඇත්තටම ඒගොල්ලන්ට නොපෙනෙනවද? එහෙමත් නැත්නම් පෙනිලා නොපෙනී ඉන්නවද? වෙනත් වෙනත් කාරණා මත ඉන්නවද කියන එක නැවත නැවතත් අපිට හේතු ගන්වන දෙයක් තමයි මේ ප්‍රවෘත්තියක් තමයි මේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ලන්ඩන් රහස් සාකච්ඡාව සම්බන්ධයෙන් මම මෙතන ඉන්නවා සුරෙන් සුරේන්ද්‍රන් හා විශේෂයෙන්ම ලංකාවේ පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරයෙක් වෙන සුමන්තිරන් මහතා මේ ප්‍රවෘත්තියේ පිටුරේ ඡායාරූපී. ඊළඟට අවධානය යොමු කරන සදනවන්නේ ලංකා දූපතී පුවත්පතේ ඇතුළු පිට ප්‍රධාන ශිෂ්‍ය පාඨයට ත්‍රිරෝද රථයක් 150,000 කුඩු ඇදලා බඩෝවිට පැටියා රංග අත්අඩංගුවට යනවා වගේ තමයි සඳහන් වන්නේ. මේක 1977 භූතාර්ථිකෙත් එක්ක ලංකාවට ආපු ව්‍යසනයක්. ඉතාම නරක විදියට 1977 පස්සේ මේ භූතාර්ථිකෙත් එක්ක මේ පාදක සංස්කෘතිය පාදක ආර්ථිකය බිහි වෙන්නේ 77 පස්සේ. එතකොට මෙන්න මේ කාලය තුල රටේ කළු සල්ලි ඉතා විශාල වශයෙන් හැසිරෙනවා. ඒ එන්නෙම මෙන්න මේ කියන හෙරොයින් ව්‍යාපාරමත් සමග. එතකොට පහුගිය කාලේ අපි දැක්කා පහුගිය කාලේ ජනාධිපතිවරයාට පෙර ඉතා විශාල වශයෙන් මේ හෙරොයින් සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. ඒ වගේම ඉතා විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. ඒ සිද්ධ වෙද්දී එදා විපක්ෂයේ හිටපු අය කිව්වේ මේ මෙතරම් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නේ මේ විශාල වශයෙන් මත්කුඩු ව්‍යාපාරම එදා හිටපු රජයේ විසින් රජයේ සමහර මැති අමතිවරු විසින් පවත්වාගෙන යනවා කියලා. දැන් මේ ප්‍රවෘත්ති දැක්කම අපිට අහන්න සිද්ධ වෙනවා යහපාලනිනුත් දැන් තාමත් මේ කුඩු ව්‍යාපාරය කරගෙන යනවාද කියලා. 150,000 කුඩු ත්‍රිවිල් එකකින් අල්ලන්න තරම් ප්‍රමාණයක් අහු වෙනවා නම් ඒ තර්කයේ හැමෝම බැලුවොත් අපිට හිතන්න පුළුවන් එහෙනම් යහපාලන ආණ්ඩුවෙනු මේ තාමත් කුඩු ව්‍යාපාරය කරගෙන යනවාද කියලා. හැබැයි මේ වගේ සරල තර්කයකින් මේක තේරුම් ගන්නට බෑ. කුඩු ව්‍යාපාරය කියන්නේ මාෆියා එකක්. ඒ ලැටින් දිවෙන විශාල දාස්කන්ධයක් එහාට මෙහාට වෙනවා. ඒ වගේම අවියාවද ප්‍රමාණයක් එහෙට මෙහෙට වෙනවා. විශාල සම්බන්ධකම් ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් ඒක නිසා මෙය ලේසි පහසු නැහැ. නමුත් අනිවාර්යයෙන්ම මෙය මැඩලිය යුතු, මැඩ පැවැත්විය යුතු තත්වයක තමයි තිබෙන්නේ. ඊළඟ අවධානය යොමු කරන සූදානම් වන්නේ රෙවිර පුවත්පතේ 9 වන පිටුවට පන්සල් යන එක ප්‍රශ්නයක් වෙලා. කියන්නේ ප්‍රශ්නයක් වෙලා කියලා තියෙන්නේ පන්සල් යන නොයන අයටයි. ඊට ප්‍රජාපති මහින්ද රාජපක්ෂ ගොඩනැගිලි ප්‍රකාශ කරපු වගේ තමයි සඳහන් වන්නේ. අපේ රට, අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ දේශපාලනය, අපේ රටේ පාලනය කෙසේ සිදු වී ඇතිද එදා සහ අද සහ හෙට මේ සියලුම කාලවලදී අපිට කියන්න පුළුවන් විශේෂ කාරණාව තමයි රට ගෙන ගියේ 1956 දී බණ්ඩාරනායක මහතුමා පවා සංඝ වේද ගුරු ගෝවිකම්කරු සංඝයා වහන්සේ ඉදිරිපිට තිබුණා. ඒ කියන්නේ රාජ්‍ය පාලනයට සංඝයා වහන්සේගේ මැදිහත් වීම, පන්සලේ මැදිහත් වීම එදා සිටම තිබුණා. එතකොට හෙටත් මේ රටේ සිංහල ජනතාව, එහෙම නැත්නම් සිංහල බෞද්ධ ජනතාව
ඒවගේම අනිකුත් ජනතාවන් පවා පිළිගන්න දෙයක් තමයි පන්සල මූලික කොටගත්ත සමාජයක් තමයි අවුරුදු 2000 උතර වෙලේ ඉඳලා ලංකාවේ පැවතුනේ. ඉතින් ඒකේ දිගුවක් හැටියට පන්සලට යන්න එපා කියලා යෝජනා කරලා තමයි මොදක පහුගිය දවස්වල වෙනත් වෙනත් කණ්ඩායම් පවා මේ පන්සල් යාම සම්බන්ධයෙන් වෙනත් ආගමික කණ්ඩායම් පවා පන්සල් යාම සම්බන්ධයෙන් ඉතාමත් අවඥාවෙන් යුතුව කරුණ දක්වනවා. පන්සලේ ගිහිල්ලා කරන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් තිබෙන්නට පුළුවන්. හැබැයි පන්සල් යාම සම්බන්ධයෙන් යම් කෙනෙක් විවේචනය කරනවා නම් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ රටේ බොහෝතර ජනතාව ඒ සම්බන්ධයෙන් එකඟ වෙන්නේ නැහැ කිය. හොඳයි, ඊළඟට අවධානය යොමු කරන්න සුදනවන්නේ ලංකාදීප පුවත්පතේ ආර්ථික පිටුවට රුපියලේ අගය අඩුවීමේ බලපෑම පිළිබඳව සඳහන් වෙනවා ලිපියක් මේ ආකාරයෙන්. ඔව්, අපි දැක්ක පහුගිය දවස්වල දිගින් දිගටම රුපියලාව ප්‍රමාණය වෙනවා. ඒ සමගම සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි පිට රටින් ලංකාවට ආනයන කරන මොකද අපේ ආනයන අපනයන අතර පරතරය ගත්තොත් අපේ ආනයන තමයි වැඩි. එතකොට මේ රුපියලාව ප්‍රමාණය වීම ඒ ආනයන වලට ඍජුවම බලපාන. ආනයන සඳහා ආනයන වල ඒ අපිට ගෙවන්න වෙන මිල වැඩි වෙන වැඩි වෙන්න රටේ බාහන මිල ඉහළ යනවා. ඒ වගේම මේ රුපියලාව ප්‍රමාණය වීම නිසා ලංකාව ගෙවන්න තියෙන ණය වල වාරිකේ නැවල පොලි සහ ඒ සියල්ලටම මේ මේ රුපියලාව ප්‍රමාණය වීම බලපානවා. මොකද අපි වෙනදා අපිට ගෙවන්න තිබුණේ මොකද අපි විලාය ගෙවන්නේ ඩොලර් වලින්. ඉතින් ඒ නිසා ඒ ඩොලර් රුපියල් වලට මාරු වෙද්දී ලංකාව ගෙවන්න තියෙන රුපියල් වලින් ගත්ත ප්‍රමාණය ඉතා විශාල වශයෙන් ඉහළ යනවා. මේ සුළු වෙනස් වීමක් පවා නමුත් මම දැක්ක පහුගිය කාලේ ඉතා විශාල ප්‍රමාණයකින් රුපියල අව ප්‍රමාණය වෙනවා. ඊළඟට අවධානය යොමු කරන්න සිදුවන්නේ දිවණපත්පතේ 15 වන පිටුවට මෙතෙක් පැවති ණය සංස්කෘතියෙන් බැහැරව සම්පූර්ණ මුදල් කෝටි ගණනක් ලබා දීලා යනුවෙන් ලිපියේ ශීර්ෂ පාඨය සඳහන් වන්නේ. මේක තමයි මේ රටේ ඛේදවාචකය. මොකද සාමය ඇති කරන්න යුද්ධ කරා. මොකද යුද්ධය ඇතිවීම සඳහා හේතු වෙච්ච කාරණා තිබෙනවා. මොනවා කතා කරන්නත් කලින් ත්‍රස්තවාදය අවසන් කළ යුතුව තිබුණා. ත්‍රස්තවාදය අවසන් කරලා බේරගත් රට ඒ වගේම ඒ ත්‍රස්තවාදයේ නැවත ඇති නොවීමට ගත්තු ක්‍රියාමාර්ග ඊළඟ එන රජය ඉතාමත්ම සුළුවෙන් බැහැර කරලා ඒ ආරක්ෂාව කියන කාරණාව තුට්ටුවකට වයින් කරන්නේ නැතුව රටේ ආරක්ෂාව අනතුරට දාන තත්ත්වයක් අපි පහුගිය දවස්වල දැක්කා. ඒ වගේම ඒ කියන්නේ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශයේ තිබෙන ආරක්ෂක කඳවුරු ඒ ආරක්ෂක මර්මස්ථාන කිසිදු වග විභාගකින් තොරව ඒවා අයින් කරලා රටේ ආරක්ෂාව අනතුරට දැම්මා. ඒ වගේම අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාගෙන ආපු ඒ ආර්ථික වශයෙන් වැදගත් ආයතන විනාශ කිරීම. මොකද මේ කටයුත්ත අපි දැක 2002-2004 තිබිච්ච ආණ්ඩුවේ සතුස වගේ ආයතන විනාශම කරලා දැන් අද වෙනකොට මේ සිද්ධ වෙමින් තිබෙන්නේ ඒ සමෘද්ධි නැහැ නැත්නම් දිවි නැගුම ඒ මුදල් ජනතාවගේ මුදල් එකතු කරලා තිබිච්ච ඒවා අද දේශපාලඥයන්ගේ ඡන්ද ව්‍යාපෘති සඳහා ඉතා විශාල වශයෙන් බෙදවින් සිටිනවා. මට පවා මුණ ගැහුණා ඒ පත්‍රිකා අතේ තබාගෙන ඉන්න අය විශාල වශයෙන් මුදල් දෙනවා. ඒ අයට ගෙම් සමහර අයගෙන් අහුවාම ඒ අය ධන්නේවත් නැහැ අපි ඒ සල්ලි ගන්නෙ මොකටද කියලාවත්. ඉතින් ඒ ඇමතුමා දෙනවා, ඒක නිසා අපි ගන්නවා. එතකොට නැවත ආයෝජනයක් සිද්ධ වෙන්නේ නැත්නම් මේ මුදල් වලින් මේ මුදල් කාලාවසන් කරනවා නම් එතකොට හෙට දවසේ මේ මුදල් අය කරගැනීම පිළිබඳව ගැටලුවක් එනවා. ඒ වගේම ඒ සමෘද්ධියේ තිබිච්ච මුදල් සංචිත වලට සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මේක ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්. ලංකාදීප පුවත්පත අවධානය යොමු කරන්න සූදානම්වන්නේ ලංකාදීප පුවත්පතේ 8 වෙනි පිටුවේ සඳහන් වන ප්‍රධාන ශීර්ෂ පාඨයක් මෙලෙස රජයත් විපක්ෂයත් පවගාලක මේ පිළිබඳව යම් අදහසක් දක්වන්න ඔබතුමාට අවස්ථාව. රජයත් විපක්ෂයත් පවගාලක පැටලලා තියෙන්නේ විසුවෙන් සංශෝධනය එක්ක. ඒ වගේම විසුවෙන් සංශෝධනය ගෙනීමත් දෝෂාභියෝගය ගෙනීමත් එක්ක තමයි මේ විපක්ෂය සහ රජය මේ පවගාලක පැටලලා ඉන්නේ. එහිදී
තිබෙනවා මෛත්‍රීපාල ශ්‍රී ලාංකික සභාපතිකමෙන් ඉවත් කරන්න යෝජනාවක්. ඒ වගේම විශ්වාසභංග යෝජනාව පිළිබඳව සඳහන් වෙනවා. මෙහිදී සිකුරාදා රෑ දිනේශලා ජනපති හමුවනේ මොකටද? මහාචන්දේදී මහින්ද ගම්පහෙන් ඉල්ලයිද? වැනි ගැටලු තමයි මේ අද රජයත් විපක්ෂයත් පමගාල කියන ප්‍රවෘත්තියත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන්නේ. දෙවන පොත්පතේ 13 වෙනි පිටුවට අවධානය යොමු කරන සඳහන්වන්නේ පොරොන්දු වූ රුපියල් 1000 නැහැ. ඇමති පී දිගම්බරම් ප්‍රකාශ කරනවා මේ ලෙසින්. ඔව්. දැන් මේ ඉල්ලි පහුගිය දවසක අපි දැක්කා හකීම් මන්ත්‍රීතුමාත් අමතිතුමාත් මුස්ලිම් කොන්දස්සක හැටියට ජනාධිපතිවරණයේදී එකඟ වෙච්ච ඔවුන්ගේ වෙනම දිස්ත්‍රික්කය ලබා දිය යුතුයි විසිරුවීමට පෙර මහමැතිවරණයට පෙර ලබා දිය යුතුයි කියලා යෝජනා කරලා තිබුණා. ඒ වගේම ඒ මහමැතිවරණ ජනාධිපතිවරණයේදී උදව් කරපු පී දිගම්බරන් මහතාත් තත්පුරුන්දු වෙලා තියෙන රුපියල් 1000ක් දෙනවා කියලා. ඒ රුපියල් 1000ක් ඕනේ කියලා තමයි එතුමා කියන්නේ. ඒ වගේම මෙහි තියෙනවා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව කප්පම් නඩුව යලි කල්යයි කියලා. මම හිතන සෑහෙන කාලයක් තිස්සේ එතුමා රුමන් බාරේ ඉන්නවා. දැන් කිසි නඩු කීපයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අද මේ පුවත්පතේ සඳහන් වෙන්නේ. මම දිවෙන පුවත්පතේ 3 වෙනි පිටුව අවධානය යොමු කරන සඳහන්වන්නේ නාමල් මෙම 12 වෙනිදා CID ට කැඳවෙන බව තමයි සඳහන් වෙන්නේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා 12 වෙනිදා CID ට කැඳවන පොත මෙහිදී ලිඛිත දැනුම් දීමක් තංගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කාර්ටන් නිවසට බාර දී ඇති බව තමයි සඳහන් වෙන්නේ. දිගින් දිගටම මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවට විපක්ෂව කටයුතු කරන ආණ්ඩුව එක්ක යම්කිසි ගනුදෙනුවක් නොකරන පිරිසට විරුද්ධව දිගින් දිගටම CID එක සහ FCID එක හරහා යම්කිසි බලපෑමක් කරනවාද කියලා සැකයක් ඇති වෙනවා. මොකද දිගින් දිගටම මේ අයට සමහර වෙලාවට දවසක් දෙපාර ගානේ සතියක දෙපාර ගානේ දිගටම පොලිසිය වලට කැඳවන තත්ත්වයක් තමයි පේනින් තිබෙන්නේ. නමුත් ඡන්දට පෙර ඔවුන් ප්‍රකාශ කරන පරිදි ලැම්බෝගිනි සොයන්නවත් දෝ CID එකට එන්න කියලා තියෙන්නේ කියලා තමයි අපිට බලාගෙන ඉන්න තියෙන්නේ. ඊළඟ අවධානයම කරන සුදානේ රිවිර පුවත්පතේ කාලීන සංග්‍රහයට මැතිවරණයකට හොඳම කාලය දැන් උදා වී තිබෙනවා. සමාජ සේවා සමාජ සුභ සාධක හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරන මේ ආකාරයෙන් පෞද්ගලික කාලයේ මම කියන්නේ රංජන් රාමනායක අමතිවරයා ඉතාම ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වුණා. මාතර සුනිල් නමින් දුරකථන නමුතුමක් ලබා දීලා ඉතින් එතුමාගේ රංගපෑම් සම්බන්ධව අපි දිගින් දිගටම දැක්කා. එතුමා යන සෑම තැනම කැමරාකරුවන් සමග ඒ සිනමා පටවල දැක්වෙන ආකාරයට තමයි ඔහු පාර්ලිමේන්තුවේ සහ මම හිතන්නේ දේශපාලනයේ නියැලෙන්නේ. ඉතින් ඒකත් තරහ දුරකට ජනතාවට හාස්‍යයක් එකතු කරන ස්වභාවයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. හොඳයි, මේ ප්‍රවෘත්තියත් සමගින් අද දිනට නියමිත වූ Facebook පත්‍ර කියවීම සමාප්ත කරන සබන්නයි සුදානම් වන්නේ. හෙට දින උදෑසන හමුවන බලාපොරොත්තුෙන් සමගන්නවා. අයිබෝවන්. අයිබෝ.